ඕනෑම රටක දියුණු ඇවීමට නම් ඒ රටේ පාලකයා නැනවත්වීමත් ධාර්මික වීමත් අවශ්‍ය. අතීති ශ්‍රී ලංකාවයන නම පැවසූ සැයින් අපේ මනසට එක්වන්නේ හෙළේ මහා විශිෂ්ඨත්වයයි. එවන් විශිෂ්ට සේවාවන් රසක් සිදුකළ රජවරයකු පිළිබඳ කරුණු බිදක් ඔබ හමේ තැබීමට දෙන්නමට අවසර. මිේරි දෙවියනඔෝත් මහසන් රජු. මහසන් රජතුමාගේ පියා ගෝටා බෙ රජතුමායි මවබිලිවඳ වි්‍ය හාස පොත්වල කිසිවක් සඳහන් වෙන්නේ නැහැ. මහසන් රජතුමාට ජෙට්ට තිස්සගල සහෝදරය හිටියා, මහසන් රජුගේය රා විශේකය සිදුවන්නේෙ පිස්තු වර්ශය දෙසිය හැත්තැ යදිය. තුමා විසින් වව්දදාසය කෝත් ප්‍රධාන ඇළමාරියකුත් ඉදි කල බව සඳහන් වෙනවා. මේ වැැව් අතර මින්නේරිය වැඩි හිම්වන්නේ විශේෂ තන. එය අකර හාර්දා සයිසය හැත්තෑවක් වූ භූමි ප්‍රදේශය පැතිලී තිබෙන. පැරණිකාලේ මින්නේරිය වැව මිනිහිර වැව ලෙස හඳුන්වා තිබෙනවා. අනුරාධ පුරේ හුරුළු වැව කණදරාවව ඉදි කලේ මහසන් රජතුම විසින්. තවද මාමිනිියාවව, කෝකවාත වැව, රත්මකඩවව සීරුවව ආදිය මිතුමා විසින් ඉදි කළ වැැවතනින් කිහිපැකි. මීට අමුතරව මහසන් රජේෂන් විහාරාරාම කිහිපෙකුත් ඉදිකර තිබෙනවා අන්රාධපුර ජේතමනාආරාමය මේ විහාරාරාම අතන නිතාමත් වැදාඇත ගත් ගණේලා සැලකෙනවා. මේට හේතුව ජේතවන ස්ථූපය ලෝගේ ගඩලින් ඉදිකර ඇති විශාලමි ස්තූපය වීමයි. අඩිහාරසිය කූසකින්යු ජේතවන ස්තූපය පාදම අඩි තුන්සිේ ඇැත්තයව. මේය බුදුන් වහන්සේගේ පටි ඉධාතුෝ නිදන් කර ඇති බව මූලාශ්‍රවට සහන්න්නවා. වින්නේරි විහාරය, ගෝකන්න විහාය ඒක පිල්ි විහාරයේ Rද. විහාරකිහිපෑාව මහසන් රජුවිසින් ඉදිකරවා තිබෙනවා. මීට අමුතරව රට එනවුවෙක් තැන්වල විහර විහාර කිහිපයන්ග ප්‍රතිනංස්කරණය කරවා තිබෙනවා. අවුරුදු විසිහතක කාලයක් පුරවට වැැවූ වෙහෙර විහාර ඉදිකරමින් මහසන් රජු අපේ රට කළ සේවාව ඉතා විශාලය. මේ නිසාම රට වෙසියන් මහසන් රජු හත්රජුරුවෝ මින්න්නේ දෙවියන් යැන නම්වලින් හඳුන්වා තිබෙනවා මෙවැනි දාාර රජවරුන්ගේ ක්‍රියා කලාපයන් ආදර්ශයට ගෙන, පුංචි අපත් වැඩහිට වූ පසු රටට හා රටවැසියන්ට අවංකෝ සේවේ කරම් ස්තු.